ඔය වගේ 225න් අත් වේවුන්ගේ මම හිතන්නේ සියර 95ක්ම ලයිසන් ගන්න නැහැ. ගත්තා. අපි නෑ ගත්තේ නෑ මම ගත්තා. මම ගත්තා මචං ඒක පත් වෙන්නේ නැහැ උදේ තියෙද්දුව. දැන් සවුත් වෙලා. මේ මේ රත්තු කළා රත්තු කළා මේ 225 මේ හැමෝම දැන් අසනීප වෙනවා දැන් මෙතුමා අසනීප වෙයි. නෑ අසනීප වෙනවා නෙමෙයි ඔකල වැරදි ඔය කතාව. ඒ අසනීප දැන් අපි ගියාම රෝහලට දාන්නේ අසරීම නිසා නෙමෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතුලේ කුඩු විකුණන්නේ. මහා පරිමාණයේ කුඩු බිස්සෙ තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ. මම ඊයේ පෙදිටි අර මිනිහක් වල්ලන ගිහිල්ලා. කුඩු පැනඩෝල් කුප්පියෙන් කුප්පිය එකක් රුපියල් 1ක් විකුණන 25000යි 1ක් විකුණන 18000යි. 18000යි. ඕන්නෑ කියලා දෙන මහත්යෙක් ගන්න රුපියල් 13000. ඒක තමයි තනිකරම මේ වෙන නිවැරදිකාරී නිවැරදිකාරී කියොත් ඒකට ඉලිටර එක කුඩුකාරයෙක් කළා. එක අපරාධකාරයෙක් කළා. එක මංකොල්ලකාරයෙක්. මිනී මරුවේ ඒ වගේ දෙයක් කරන්නේ. ඉතින් මේ ඒ බන්දරාග ඇතුළේ ඉන්නේ විවිධ පුද්ගලයන් ඉන්නේ. ඒගොල්ලන්ට දාන්න මෙහෙම අය දාන තරක් නැහැ. තියෙන එකම තමයි රෝහල. රෝහල දාන්න. ඒ රෝහලට දාන්නේ අපි ඉන්න නෙමෙයි. බන්දරාග බලෙන්ම ගිහින් දාන රෝහල. දැන් ඇඳන් ඇඳක් අයින් කළා තියෙන ඇඳන් දිනන බකුරෝ බිකේ දිගේ එනවා. තබත් එක ගන්න වෙස්සින් දාගෙන ලුයි නම් මේ මැස්සෝ ඒ තරමටම එක ටොයිලට් එකයි තියෙන්නේ. ඔගේ පිස්සෝ ඉන්නවා, ටීවි කාරයෝ ඉන්නවා, ඒඩ්ස් කාරයෝ ඉන්නවා. ඔක්කොම මැද දාන ඒගොල්ලන්ගේ ආරක්ෂාව. අපේ ආරක්ෂාව නෙමෙයි. ඒ කියන්නේ මේ බඳරයි රෝහල කියන්නේ. ඒ අනිත් අනිත් වෙන දැන් වල යනවා රව ලෝකේ අර මේ නව දිනව කට්ටිය කියලා. ඒ වෙන මේ වෙන වෙන අය. මේ රංජනයි ඉතතරක් නෑ අර අර මාදිර ගෙදර ඉන්නේ. ඒ අර රාජිත එමත් වගේ නේද කිව්වේ. ඒ රාජිත එමත් නොත් එහෙම නේද තමයි ඉතින් ඔය ඔය ගැලේ දරකෝ දායි. මෙරණේ මිනිස්සු හොස්පිටල් වල මැරෙනවා දහස් ගණන්. එයාට විශ්වාස නැහැ නේද රටේ එයාගේ මේ සෞඛ්‍ය සේවය ගැන. විශ්වාස නැති නිසානේ. එයා සිංගප්පූරුවේ යන්නේ. අපි යන්නේ ගලේ වැත්තෑවේ. වැත්තෑවේ කියලා දානවා නාගොට. නාගොටේ බොළඹ ගේන බැරි වුණොත් තමයි. දැන් අර බන්ධනාගාරයේ ඇතුළේ ඉන්න කට්ටිය නරකයි කියලා හින්දාද ඒගොල්ලෝ මේ රෝහල් ගත වෙන්නේ බන්ධනාගාර රෝහලට යන්නේ. ඒ බන්ධනාගාරයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නේ. දැන් මේ පොලිසිය මාතුරු ගියාම දාන්නේ බන්ධනාගාර රෝහලට. මේගොල්ලෝ දාන්නේ නැහැ මේ වාටු වලට. අර ඊයේ මේ අතුරුදහන් කරපු අතුන් හදනේකේ මේ හිටියේ ඉන්නවා මේ අර මේ අර කවුද අපේ මෙයාත් එක්ක අපේ කවුද අපේ. එයාත් එක්ක රාජනලා ඉස්සරේ මාත් ඔක්කොම ඉන්නේ බන්ධනාගාර රෝහලේ ඉන්නේ. කිසිම ලඩක් නැහැ. ඒ ආරක්ෂාවට. මොකද පීරකාරයෝ කඩුපාර කරලා දායි බේත්තර පාරක් ගහලා දානවා උපෝතරුවක් කරලා කූටුවක් කරනවා. ඒව කරනවා. ඒක නිසා ඒ ආරක්ෂාවට දාන්නේ. එතකොට මේව දෙයක් තියෙනවා දැන් 225 මොන හරි ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් බන්ධනාගාර ගත වෙනවා. වුණාම රෝහල් ගත වෙනවා. එතකොට මේ මිනිස්සු ඔයාලා 225 ගන්න මම 225 එකේ කියලා හොයන්නේ. මම හොයන්නේ 224යි. අමාරු මිනිහක් වල්ලන ගියා. එතකොට බහුතරයක් රෝහල් ගත වෙනවා. එතකොට මිනිස්සු අතර මේ දෙයක් තියෙනවා මේ අපි පාලනය කරන්න ලෙඩ්ඩුද කියලා. ඒක රෝහල් ගත වෙනවා කියන එක දැන් ඔබතුමා ඔය රෝද අපි එහෙට වැරදි. ඉන්නකොට ඡන්දිය වගේ එළියට එනවා. යන්නේ රෝද පිටේ එළියට එන්නේ වීරයෝ වගේ කරේ එළියට. ජනතාවගේ මතේ මේ අපි පාලනය කරන්නේ ලෙඩ්ඩු ජනතාවගේ මතේ කියපෙල පෙන්වන්නේ ජනතාව මොකද කියලා. ආයි තාම මට බංගුවා නේ. තාම පෙන්වන්නේ. මේරණේ ජනතාව මතේ පෙන්වන මිනිස්සු. මල්ලේ මිනිස්සු දේ ඉඳු තීරණ ගන්න ඕවට නෙමෙයි. මිනිස්සු අවසානයේ මේ පාර දැන් එකපාරක් මහින්ද මහත්තයා ආවා ඒ පාර මහින්ද මහත්තයාව චන්දිකා අතින් අල්ලගෙන ස්ටේජ් එක ගරන් මහින්දට චන්ද දෙන්නේ නැහැ මිනිස්සු. චන්දිකා ගැව්වනේ මහින්දට. චන්දේ ඔගෙන සයිසේ ඒකද මිනිස්සු අනුකම් පාඩු දුන්නා. දැන් චන්දිකාගේ ඇහැට බෝම්බ ගියානේ. එපා දෙවනි පාර මිනිස්සු අරුකම් පාඩුද. ඊළඟට මෛත්‍රීපාල මහත්තයා ආවා. මෛත්‍රීපාල මහත්තයා මෙරණ ජාතිවාදය විවස ගන්න බැරි මිනිස්සු ජාතිවාදය ආගමවාදය විවස ගන්න බැරි මිනිස්සු ඔක්කොම එකතු වෙලා මෛත්‍රී පාඩු දුන්නා. දැන් ඊළඟට මෛත්‍රීපාල ඊයෙන් පස්සේ දැන් මේ වැටිවරණවනේ. දැන් මේකෙදි මොකද අවසානේ කිව්වේ? රට ඉවරයි රට විකුණනවා රට ඇමරිකාට දෙනවා ඉන්දියාවට දෙනවා චීනට දෙනවා අනේ ආමුදුරට බණ කිව්වා මොනවාද කටින් පිංගම් මුල් කරගෙන එතින් බණ කියන්නේ. පාන්සුකරගෙන ඊගා පාන්සුකරට මට එන්න වෙයිද දන්නේ. මේ බලන්න මිසු රටේ මිසු තීන්දුව ගත මේ රට වේර ගන්න ඕනේ අපේ අනාගත පරම්පරාවේ. ඒ මිසු ගන්න තීන්දුව වෙනවා. ඔය මේ නැවතුනාද කියලා නෑ. ඒ රැල්ලට ඕන එකෙක් එනවා. ඔබතුමා පොඩ්ඩක් කැමති ඉරේ ඒකට. මොකටද? සහයෝගය තියනවා. වැඩක් කරන මිනිස්සු අපි කැමති. මෙරට වැඩක් කරන මිනිස්සුත්. කතා වෙන්න බෑනේ ඔබතුමා කැමති වගේ. ඒක හදායින් බෑ. ආවම අපේ ගෑනට මම තේරුම් ගන්නවා මට ගෑනෝ තියෙනවා අවුරුදු 50 තිස්සේ දැන් අපි අවුරුදු 30 කට ඉඳලාගෙන මෙච්චර කාලයක් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනය කරේ නේද? ආව තේරුම් ගන්න බම්බේ ඒ ප්‍රශ්නත් තියෙනවා. ඒ ප්‍රශ්නත් තියෙනවා. දේශපාලනෙත් එකේ ප්‍රශ්න තියෙනවා. ඇත්තට අපි අවංකව දේශපාලන කියලා අපි පෞල් ජීවිතයක් ඇත්තරම නැහැ. මගේ ලොකු පුතා නැති වෙලා ගියා. පොඩි පුතා දැන් අර කාර්යාල කරන ජොබ් එකක් කරනවා. මට නිදා ගන්න මම නිදා ගන්න පොඩුවේ ඉන්න ආරයට ගියක් නැහැ. එන්න වාහනයක් ගත්තම යාළුවේ වාහනේ ඉල්ලංගා යදී වාහනේ යාළුවා බයි නෙමෙයි.
අපිට පස්සේ දිනා ඇතර අපි අවංක දේ තබාගෙන ඉන්නේ අපි හම්බ කරන්න කියන්නේ හොරකම් කරන්න කියන්නේ ගන්න කියන්නේ රටා දැන ඉඳන් අන්තිමට හෙලෝ ගත්තා අද පුරටකුත් නැහැ මම දැන් මල්ලි මට එක මැදි වෙන ජයග්‍රහණ කියන්නේ ඇමතිකන් තුනයි මේ මොකද රටක් හදන්නේ මුලින්ම දුන්න වඩා සංස්කෘතිය අමතයා මේ රටේ ජාතික වශයෙන් තියෙන දැන කියලා අද සංස්කෘතිය කිනාද කියලා තියෙන්නේ ඒක හදාගෙන හම්බුණා ඊටවල ආයි මොකද්ද මගුලක් කියලා ආපහු දුන්නා වනජීවී වනජීවී අපේ ජාතික වශයෙන් දැන් ජාතික ගැටලු කරදී අයින් කළා දැන් මොන්ස් එකයි ගීමට මොන්ස් එක කුව බව දාන්න එපා කියලා ඔහොම අයින් කළා දැන් ඊටවල දැන් දුන්නා මේක මොකද්ද සමාජ සේවය යන්නේ මොන මගුලක් මොනක්වත් කරන්න හම්බුන්නේ නැහැ නේ අර මහලු නිවාසික බල බල ගියා ඒකෙම අයින් කළා දැන් දැන් ඔය නිකන් ඉන්නවා මොකද කවද පක්ෂෙම්ම තමයි අයින් කළා තියෙන්නේ ජනාධිපතිතුමා මේ වල රට හැටක් සැමිස් චන්ද දුන්නේ මේ අරගේ බෞද්ධල වීඩියෝ එක හොයන්නයි සෙපන් එක ලයිසන් එක හොයන්නයි මේ වල රට 60 ලක්ෂ සැමිස් චන්ද දුන්නේ පහ පාට බෑලා මේවා මේ සිල්ලර වල මේ කොච්චර දිනවද මේ පාතාලේ කොච්චර දිනවද එක එක කතා කරනවද මිනේ මරන මංගල කරා පුරු වලට රට හැම කරා පුරු ඔය දල්ලනදී ඒ කියන්නේ බාර එදා දා ගන්න කැචිනෝ කාර මේ දා ගන්නවා හැම හන්දියකම බාර එකක් තියෙනවා නවත්තන්න කියනවා හැම හන්දියම ගැෂුන එකක් තියෙනවා හැම හන්දියම සූතු පොලක් තියෙනවා හැමන්නේ මිනිමරව කමේ හැමන් කප්පන් ගන්න. මේ පොලිසිය මාතුර බුද්ධියසෙ මාතුර කොහොමද දන්නවා? කප්පන් ගන්න කවුද? මිනිමරන්නේ කවුද? ආරයව කරන්නේ කවුද? නේද? කවුරුත් දන්නේ නැහැ. මේ රටේ තියෙන තනමත් තියෙන හොරකමයි වංචාවයි දූෂණයයි බොරුවයි තියෙන්නේ. මේවා වට ගෝඩාවේ මාත්‍ය හරිනම් නීති හදාන්න ඕනේ හොරකමට වංචාවට අල්ලතර කෙලිය මරන දඬුවම. හැබැයි මරන දඬුවම එන්න ඕනේ. කියලා මේක අර මොකද්ද එකක් වගේ අවුරුදු ගණන් අහලා නෙමෙයි අද නඩු අහලා හෙට ජාතිවාදී ජාතිවාදී නඩු අනුගාහනේ අදාළ හෙට අර දින්දු වෙන්න බෑ ඒ වගේ ප්‍රසිද්ධිය සතියක් ඇතුළේ දරුවන් දෙන්න ඒකට මේ රටෙන් මේ බුරු වැඩක් කරනවා මේ ඔක්කොම තමයි මගේ පක්ෂය හදනවා පාක්ෂිය හදනවා අවුල හදාගෙන ඔය කතරේ මේ ගමනේ ඉන්නේ හදන්න බෑ මේ රටේ ඉන්න තරමක් ඉන්න මිනිස්සු ඇදේදී ඉන්නේ ඇදේදී ඉන්න කෙනෙක් එක කිරිත උඩ මේන අර ඇදේදී ඉන්නවා වගේ දැන් බෑ දැන් ගෝඩබයි මහත්තයා මහින්ද මහතාට වෙන්නේ ඇදේදී ඉන්නවා ආ ගෙනි ගිරියත් ඒ පස්පරම් කර ඇදෙනි වගේ වෙන්නේ. මේනද වහින්දවත් මූටි ගොඩව හදනවා නේ වගේ. දැන් මේනවනේ ඉතින්. ඕගලට අපේ අපේ දේරු ගහන ගොඩව වාත්තයි වහින්දවත් මූණ බල දේරු ගන්න මේක කොහොමද යන්නේ කවර කියලා. ඉතින් හදන්න සහයෝගය දෙන්න පුළුවන් නේ මේ වෙලාවේ. ඉතින් හදන්න කරලා ඉතින් මේවට සාගෙන ඉතින් කියලා මුන්නේ ලුකස් යනවා කියන්නේ. නෑ නෑ මම සාගෙන කියන රට හදන ප්‍රතිපත්තියට නෑ මොකද ප්‍රතිපත්තිය රට හදන ප්‍රතිපත්තිය. ජනාධිපතිතුමා කියවපු ප්‍රතිපත්තිය. ඔයදී මුකුත් දැනෙන්නේ නැහැ ඉතින්. දැන් මයින්ද මාත ඇහුවා දැන් සනීපද අල්ල දැක්කද ලුණු සේපියද දැන් මෙතන කන්නේ දෙයක් නැහැ ඊයේ මන්ද කරු අපේ සමුදේ අපේ මුදේ කියනවා උඩ බෝට්ටු කරේ අයියා පුතා උවරයන මේ වැඩකොළු දෙදේ බලා පවුල දරු කොල්ලු හතර දෙකුත් නෑ ඔලේ වල්දි මේ බොරුව මචං බල කරන්නේත් බොරුව උණු ගොඩක් ඔය ඉන්නවා දාන්න හරිද දාන්න මේ මන්ති තුමා ඒ අපිට කිව්වේ බොරුද කියන්නකෝ මේ ඔගොල්ලෝ කරන්නේ මාතේකට තරිකර බොරුව අපිට කිව්වේ බොරුද මේ රටේ වැරදි වලට ගොඩක් වක් කියන්නේ මාත්‍ය. මම දැක්කා තාත්තා තමන්ගේ දුව දූෂණ එක කේස් එකයි. ඒක මාත්‍ය මේක දූ තා දාන මෙහෙමයි අම්මා රට තාත්තා කිරි දෙයක් ගන්න අම්මා තා දූවේ කකුල රෙද්ද උස ගිහලා අරු ඒක මතක කරලා උත් දගන තමන්ගේ දූ ගැගුවද. අවදානේ තාත්තා දුව දූෂණ සාමාන්‍ය දෙයක් වුණා. කුරුමි කරන සාමාන්‍ය දෙයක් වුණා. මට ඉරගෙදර කුඩුකාරයෙක් කියනවා කුඩුකාරය කෙනෙක් ඌ ඉන්නේ ඉරගෙදර සෙල් එක ඇතුලේ. අහගන්න කතාව. සෙල් එක ඇතුලේ ඉන්නේ. සැප ගන්නවා ෆෝන් එක කනේ රුපියල් 13000යි ෆෝන් එක ගැන මහත්තේ ෆෝන් එක කෝල් කරනවා ජේර මහත්තයා හම පොට්ට කියන කියලා කියනවා මිනිහා මට කියනවා මං ඌ ගණන් ගත්තේ අරවා කරා මිනිහා මට කියනවා සර් අබතුමා බලන්නකෝ කොච්චර අසාධාරණද මේකේ මිනිහේ කුරුඩියක් බොන්නේ කොච්චර අමාරුවෙන්ද ගෑනිට කුරුඩිය කියන්නේ කොහොමද ගෑනි කොහොම හරි කියන්නේ බෑ මම විකුණන්නේ 18000 අර 25000 විකුණන්නේ ඒ කියන්නේ කුඩු මේ තරම් සමාජගත කරලා මල්ලි බඩේ ඉන්න දරුවගේ දරුවාට මට ඊයේ බැලුවා යුනිට් එකේ මහත්තයා හොයිසි මහත්තයා හම්බුණා. තරුණ කෙල්ලෙක් වල්ලගෙන. තරුණ කෙල්ලගේ කිරිබොන දරුවෙක් ඉන්නවා. කිරිබොන දරුවෙක් ඉන්නවා. කෙල්ල දියෝ ගහලා තියාගෙන ඉන්නවා. පස්ස කරා. කෙල්ලගේ තන් වල කිරි පිරිලා උපුරන්න. දරුවා කිරි තනේ කට ගන්න. හේතුව අම්මට කුඩු බෑකට දුන්නා තමයි දරුවා කිරිබොන. ඔය හිරගෙදර ඉන්නේ උන්ට කුඩු දාගෙන මේ මහත්තුරු තියාගෙන ඉන්නනේ මේ යුනිට් වල ගහලා උඩන්න. මොන් කුඩු වල වැගුණද කුඩු බෑකට දෙන්නේ.
එකතරා ආයෙල්ලන්නේ බබ ආයෙදෙනවා කොල්ලෝ කෑ කරමට බඩ යනවා සර් මට කොටු යනවා සර් කියලා ආයි කුඩු දෙකටත් දෙනවා ආයි කුඩු දෙකටත් දෙනවා දැන් බොම්බ කොච්චර දානද දැන් පොලිසිය මාතුරු දැන් මට බොම්බ දුනක් දැම්ම බඩ අයිතිකාරයෙක් නැහැ කියලා බොම්බ අපි ආනේ බොම්බ දෙන්නේ ඒකල්ලෝ ගාව දැන් මේ මේ ඔගොල්ලෝ යන්න බබ ඔගොල්ලෝ යන්න විදියක් නැහැ නේ ගියා කාට හරි කනේ පාරක් දැක්කම පොඩි හිරගෙදර පොඩි කඩන්න නේද අනේ කරම හිරගෙදර 95ක් මේ නේද විකාර දැනිකාර උපරිම සැප විඳගෙන ඉති වර්ණ හොඳට කනව කනව ඉදිරියට තුන විසිට ගියා දෙන්න. හොඳ ඇතකන්ද? මම ඔයගල මාධ්‍ය කතාවේ මේ සාත්තු රාහුල් මේ. හොඳන්ද? ඌ ෆිල්ම් එකක් නෙවෙයි එක. මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක අයිතිකාරයෙක් නෝනත් එක මුදියගෙන ෆිල්ම් එකක් ඌ ගහලා තියෙනවා. මුදියගෙන ගම ගහලා එක. ඒක තියෙනවා. විශ්වාසයි. ඔසේ ඌ ඌ කන මේ මම ඌ මොකද වෙලා මේ කියන්නේ. ප්‍රසිද්ධම මාධ්‍ය ආයතන යද්දකාර මා සුපර් ස්ටාර් නටන ගමන් ගහපිකා නඩලේ වෙලා අතිරංගිලා මේ කතරේ හරදීන ගහදීනේ මේ වීඩියෝ එක මන්දානේ වීඩියෝ ගොඩක් තියනවා ඔක්කොම යාගේ වලදී එහෙමද එහෙම ඉවත් තියනවා ඒක ඔක්කොම මේ ෆ්‍රී ආර් කරේ වැඩි මේ මාත් ඇතුළේ නේ